සුඛෝපභෝගී පහසුකම් උණුසුම් පාරිභෝගික සත්කාරය මේ සියල්ල එකතු වුණු තැනක් තමයි ලැවෙන්ඩිෂ් වයිල්ඩ් සෆාරි කියලා කියන්නේ. මේ ගමන තුල අපි මේ දේවල් අත් දකිනවා අත් විඳිනවා. ඒත් එක්කම සෝබා දහමේ අපේ ඉතිහාසයේ සංස්කෘතියේ වටිනාකම් අපි හොයාගෙන යනවා. සෝබා දහමත් එක්ක බැඳුණු තැන් ගණනාවකට අපි යනවා. දැනුත් සූදානම් ඒ වගේ තවත් ගමනක් මේ හෝටල් පරිශ්‍රයෙන් ආරම්භ කරන්න. ශිෂ්‍යට විතරක් නෙවෙයි සංචාරක ශිෂ්‍යට සම්බන්ධ ඕනම කෙනෙක්ට ආයතනයකට පුළුවන් අපහා අත්වැල් බැඳගන්න. ඔබට හොඳ ප්‍රවර්ධන අවස්ථාවක් වගේම රටට වටින තොරතුරු ස්ථාන පිළිබඳව ඔබත් සමග එක්ව මේ සමාජයට යහපත් දෙයක් ගෙන යන්න අප හැම මොහොතකම සූදානම්. සෝබා දහම හරිත වර්ණ වටපිටාවේ පිහිටි සෑම බිම් අඟලක්ම අපට වටිනවා. සංචාරක ප්‍රවර්ධනයට සෑම අතකින්ම වටින තැන් ඕනතරම් මේ භූමියේ තියෙනවා. මේ දේවල් හරිම විදිහට ලෝකයට විවර වෙලා නැහැ බොහොමයක් තැන්වල. ජීවන ක්‍රම, කෘෂිකර්මය, සෝබා දහමේ පිහිටීම, පාරිසරික රටාවන්, ගැමි ජීවන රටා, ගැමි පරිසරය කොයිතරම් වටින මූලාශ්‍රද හරි විදිහට භාවිතා කරනවා නම්. හසලක මායිමටම ඇවිල්ලා ඉන්නේ හිංගඟ ජලාශයට. එහෙම නැත්නම් හිංගඟ බලන්න තමයි අපි ආවේ. හිංගඟෙත් විශේෂ තැනක් හසලකට කිට්ටුවෙන් තියෙන. අපිට කෙනෙක්ට ටිකක් ගිමන් නිවා ගන්න එන්න පුළුවන්. ඒ වගේම නාගන්න කට්ටියත් එක්ක ඇවිල්ලා එන්න පුළුවන් තැනක් තමයි මේ ජලපහර. එහෙම නැත්නම් හිංගඟ පටන් ගන්නෙ මීමුරෙන්. මීමුරෙන් පටන් අරගෙන මහවැලි ගඟ දක්වා ගලාගෙන යනවා මේ ජලපහර. මෙතන හසලක ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයෙන් විවිධ වරු සඳහන් කරලා තියෙනවා මේ තැන පිරිසිදුව තියාගන්න කියන කාරණාව. මිනිසා පරිසරයේ කොටසක් මිස පරිසරය යන මිනිසාගේ කොටසක් නෙවෙයි කියන මතක් කිරීම අපිට කරලා තියෙනවා. ඔය වගේ දේවල් අපිට මතක් කරන්නේ මේ පරිසරය අපහම මේවා ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණාවත් එක්ක. මේට සාමාන්‍ය ගොඩක් කට්ටිය එනවා සාමාන්‍යයෙන්. ඔව් නාන්ට ගොඩක් කට්ටිය නාන්ට. දැන් හොටලෙට එන කට්ටියටත් මෙතන ටිකක් විශේෂ තමයි. ආරක් කට්ටිය අපි කියවන් පස්සේ ඒ කට්ටියත් මෙහෙට එනවා නාන්ට. ඉතින් අපිත් මෙවර මේ වස්ගම ප්‍රදේශයේ ඇවිදින්න අපපු වෙලාවේ මේ තොරතුරු බත්ක බදහ ගන්නකොට මේ කියන වටින සැන්ටත් ඔන්න දවසාව වතුරු තත්ත්වය කොහොමද වෙන කාලටන පොඩ්ඩක් සර අඩුයි. ඔක්ටෝම්බර් නොවැම්බර් ජනවාරි වෙනකොට වැඩියෙන් වතුර යනවා. දැන්ටයක් අඩු වතුර තත්ත්වයක් තියෙන්නේ. මේක වතුර ටිකක් අඩුයි. නමුත් යම් මට්ටමකට ජලය තියෙනවා. නාගන්න ඉතින් ඕනම කාලෙක මෙතෙන්ට આવත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මිහිදලා යන්නේ නැහැ කොහොමද නේද මේ දල පාර. මේ වෙද උඩට යනවා නේ. හරි.
අපි යමු ළඟට ගිහිල්ලා බලමු, කතා කරමු. මුගක් දේවල් තියයි අපිට දකින්න. මේ දේවල් අපි දැක බලාගෙන ඔබට බෙදා හදා දෙනවා සොබාතලේ. ලැවෙන්ඩිස් වයිල් සෆාරි හෝටලය මෙවර අපිට ආරාධනා කළේ හසලක ප්‍රදේශය. ඒත් එක්කම මේ සුවිශේෂී පරිසර පද්ධතියෙන් ගණනාවකටම යන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා කියන කාරණාවත් එක්ක සොබා අපිට එන්න කියලා. ඉතින් අපි මේ හොටලෙට ආවට පස්සේ මේ යන හැමතැනකටම ඔබටත් යන්න ඉඩකඩක් තියෙනවා. මේ සියලු පහසුකම්, යන එන ගමන් පහසුකම් සියල්ල සලසලා දෙන්න හෝටල් කාර්ය මණ්ඩලය හැමෝටම සූදානම් ඉන්නවා කියන එකත් අපි ඔබට මතක් කරනවා. ඉතින් මේ පරිසරයට ආපුවම ටිකක් අමුතු සිසිලසක් අපිට දැනෙන්නේ. දස් කොළන් බොහොමයක් තියෙන කැලෑබද ප්‍රදේශයක් විදිහට බොම නිෂ්කලංක වටපිටාවක් තියෙන්නේ. නමුත් සංචාරක ආකර්ෂණීය තැනක් කියලා තමයි දැනගන්න ලැබුණේ. අපි ඇවිල්ලා තියෙන්නේ මේ සතිය දවසක සතිය අන්තයක වගේ ආවනම් එහෙම ගොඩක් පිරිස මෙතන රැඳෙනවා. ඉතින් ඒ හැමෝටම අපි මතක් කරන්නේ මේ තැන් වලට ආවට කමක් නැහැ, මේ පරිසරයට හානි නොකර කටයුතු කරන්න කියන එක නම් මතක් කරන්න ඕන. ගඟත් එක්ක ගං යුරේ තියෙන්නේ කඳු වැටියක්, කඳත් එක්කම තියෙන්නේ කැලේ රක්ෂිතයක්. ඒක නිසා මේ තැන්වල අර සාමාන්‍ය මිනිසුන්ට විශේෂයෙන්ම හැමතැනම විදින්න ඉඩකඩක් නැහැ උඩට තියෙන රක්ෂිතය. නමුත් මේ තැන්වලට යන්න ප්‍රාදේශීය ස්වභාවයෙන් යම් යම් පහසුකම් සහ මඟ පෙන්වීම් කරලා තියෙනවා. ඒ දේවලුත් එක්ක මේ අඩිපාර දිගේ ඉහළට යන්න ඕන. ගඟ ලස්සනටම පේන තරක් හොයලා තමයි අපි මේ තවත් ටිකක් ඉස්සරහට යන්නේ. පුස්සලක් තියෙනවා. ඒත් එක්කම මේ වටපිටාව පොඩ්ඩක් බැලුවොත් එහෙම මහ විශාල ගස් තියෙනවා. ඒත් එක්කම මේ උඩු වියන් ස්තරයකුත් එක්ක හිතා ගන්න අමාරුයි මේ නගරයකට කිට්ටු තැනක්ද මේ අපි ඉන්නේ කියන කාරණාව. ඒ තරමටම කැලෑබද සිරියක් තමයි තියෙන්නේ. අපි යනවා තවත් මේ සිසිලසත් විඳිමින් ඉදිරියට ඉස්සරහට. එය සිසිලස පිරුණු පරිසරයක්, සෝබාදහම හිතට දැනෙන වටපිටාවක්, කාර්ය බහුල බවින් මිදිලා නිදහස විඳින්න කියාපු තැනක්. බලන්න සෝබාදහමේ අපූර්වත්වය. මේ දකින දසුන් මගේ ඔබේ උපන් පින්බිමේ. ඔබ දැන් මේ තප්පර කිහිපයක් තුළ දකින දසුන් ලෝකයට ගෙන යන්න, රටට වටිනාකමක් එකතු කරන්න පුළුවන් අනගි අවස්ථාවන් නෙවෙයිද? වනාන්තර සුළු ප්‍රමාණයක් විතරයි රටේ තවමත් සක්‍රීයව දායක වෙන්නේ සංචාරක ව්‍යාපාරයට වටින විදිහට.
හීංගඟේ ටිකක් මැද හරියට අපි ඇවිල්ලා ඉන්නේ. මේකට හීංගඟ කියලා කිව්වට හැබැයි කියන තරම් හීංග නැහැ කියලා පේනවා. මේ පර්ණ පාලම කඩාගෙන ගිහිල්ලා තියෙන හැටි දැක්කහම යකඩ කම්බි යකඩ කඳන් ගලවගෙන ගිහිල්ලා ඇඹරිලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන එන වතුර පාර ඉතාමත් සැර වතුරක්, විශාල ජල කඳක් වැස්ස කාලට එනවා කියන එකට හොඳට සාක්ෂි තියෙනවා වටපිටාව බැලුවත්, මේ ගල් තලවල් දිහා බැලුවත්. කොහොම නමුත් මේ කාලේ වතුර ටිකක් අඩු හින්දා මේ විදිහට ගලාගෙන යනවා. මේ කොයි කාලේ කාවත් බොහොම නිදහසේ ටිකක් පරිස්සමෙන් නා ගන්න පුළුවන් හොඳ තැනක්. ඉතින් අපේ අය ගොඩක් කැමතිනේ සංචාරයක් යනකොට ටිකක් බෑග් දෙයක් මේ වගේ තැනක ඉඳලා කෑම ටිකක් කාලා වතුරට බැහැලා ඉඳලා යන්න. ආරක්ෂාකාරී වේදේවල් කරගන්න කියන එක මතක් කරන වගේම මේ තැන්වල මම එද්දි දැකපු දෙයක් තමයි අපි ගෙනල්ලා දාන අපද්‍රව්‍ය තැනින් තැන තියෙනවා මේ ප්‍රදේශෙත්. විශේෂයෙන්ම මේ දවස්වල ෆේස් මාක්ස්, විශේෂයෙන්ම කොරෝනා තත්ත්වයක් එක්ක අපි ඒකට හුරු වෙලා තියෙනවා. හැබැයි ඒ දේවල් වැටුනොත් ගලවලා දැම්මොත් ඒ තැන්වල දාලා යන එක නතර කරගන්න ඕන කියන එක නම් මතක් කරන්න ඕන. ඒක පරිසරය කරන දැවැන්තම හානියක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේවා පිළිබඳව හොඳ අවධානයෙන් මේ වගේ පරිසර පද්ධති වලට ඇවිල්ලා යන්න කියන එක අපි ඔබට මතක් කරනවා. හීංගඟේ අපි මෙතන ඉඳලා තව ටිකක් ඉහළට යන්න ලෑස්ති වෙනවා. මොකද ඉතාමත් ආකර්ෂණීය වටපිටාවක් ඉස්සරහා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. අපි එතෙන් හොයාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ තව ටිකක් ඉහළට. ලංකාවේ ජලපෝෂක ප්‍රදේශවල තියෙන වටිනාකම වැදගත්කම ඔයි තරම්ද කියලා තේරෙනවා මේ වගේ තැනකට ආපුහම. ඒ ජලපෝෂක ප්‍රදේශවලින් එන වතුර මේ දවස්වල ටිකක් වියලි කලාපයක් බවට පත් වෙලා තිබුණත් එහෙම නැත්නම් වියලි කලගුණයක් තිබුණත් වතුර මේ තරමටම තියෙනවා කියන එක හරි වටිනවා. ආරක්ෂා කරගන්න ඕන පරිසර පද්ධතියක්. අඩි කිහිපයක් එහාටම ඇහුණා දියැල්ලක වගේ සද්දයක්. ඒකත් හොයාගෙන තමයි මේ ආවේ. මේ තියෙන්නේ දියැල්ලක්ම නෙමෙයි, නමුත් ගල් පර අස්සෙන් වතුර පල්ලෙහාට කඩා යනවා පුංචි ඉඩකින්. එතන තමයි මේ ගෝසාකාරී සද්දය ඇහෙන්නේ. වතුරේ හඬ, සෝබා දහමේ හඬ. ජීවිතේ බොහොම කාර්යබහුල වෙලා ඉන්න හැමෝටම ටිකක් නිදහස විඳින්න සෝබා දහමට ළඟ වෙන්න කියාපු තැනක්. Thank you.
සොබාධම විඳින්නට ආස කරන ඔබටත් පවුලේ අයටත් මේ අත්දැකීම් ලබන්න ඉඩක් ලබා දෙන්න අපි සූදානම්. ඒ සඳහා ලැවෙන්ඩිෂ් වයිල්ඩ් සෆාරි හෝටලයත් ඔබට වටිනා අවස්ථාවක් ලබා දෙනවා. නොමිලේ සියලු පහසුකම් සහිතව රැයක් නැවතී දිනක් ගත කරන්නට ඔන්න ඉඩක් තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ ට්‍රැවල් මැප් විත් තරංග YouTube නාලිකාවට පැමිණ වස්කමුව සංචාරයේ වීඩියෝවක ඔබේ කමෙන්ට් එක සටහන් කිරීමම පමණයි. සතිපතා ජයග්‍රහණය කරන අයට සුඛෝපභෝගී හෝටල් පහසුකම් සමග මේ සියලු දේ නොමිලේ ලබා ගන්නට පුළුවන්. ඒ දවස ඔබට ළඟදීම උදා වේවි. සොබා සමග මේ සොඳුරු ගංගා කුමලියගේ සුන්දරත්වය වගේම හරිත වර්ණයෙන් පිරුණ වටපිටාව බලන්න. ඒ සොඳුරු දසුන් ඔබේ නෙත් සිත් පුරා දකින්න සොබාදහම විඳින්න අපි ඔබට ඇරයුම් කරනවා. තේ කර්මාන්තේ අයන්නේ සිට අවසානය දක්වා ක්‍රමානුකූලව කරනවා නම් ඕන ශේත්‍රයක ජය ගන්න පුළුවන්. ජීවිතය ජීවත් කරවන ජීවය. ඒ වගේ අත්දැකීමක් ලබන්නත් පුළුවන් මේ සංචාරකින්ට.